ලංකාවේ අධිකාරී කියන නම අපට කන වැහුණු සැනින් මතකයට එන්නේ පුංචි දෝනි කෙනෙක් එවැගේම අතුල සමිතා. ඉතින් මේ යුවළගේ ආදරණීය දියණිය ඇයයි. අතුල සමිතා වෙන් වෙලා දැන් අවුරුදු ගණනාවක්. අතුල තාමත් නිහඬව සිටියත් සමිතා මේ වන විට දෙවැනි විවාහය සිදු කර අවසන්. මේ විවාහය නිසාම සමාජයේ නැයට මෙන්ම කාවිද්‍යටත් දැඩි ප්‍රහාර එල්ල වුණා. කොතෙක් කම්කටොළු පැමිණියත් සමිතා ඇගේ අලුත් සැමියාත් කාවිද්‍යත් ඇගේ මල්ලිත් බොහෝ සතුටින් ජීවිතය ගත කරනවා. ඉතින් කාවිද්‍යා තම මුහුණු පොතේ අනුන්ගේ කුණු හොයන අයට අපූරු සටහනක් තබා තිබුණා. මේ දිනේ සටහනයි කතා හදන උන් සේරම බෝසත්ද තමන්ගේ ජීවිතයේ සතුටට යතුරු තමන් සතුව පමණක් තබාගෙන ඉදිරියටම යන්න. අනුන්ගේ කුණු හොයන මිනිස්සුන්ට හරියන්නේ නැහැ කියලා දැන දැනත් ඒ දේවල් කර කර දුක් විඳින මිනිස්සු ඉන්න රටක අපි ජීවත් වෙන්නේ. තමන්ගේ ජීවිතේ තමන්ට හැර වෙන කාටවත් අයිති නැති බව දැනගෙන ජීවත් වෙන්න. අපි අන්තිම හුස්ම හෙලද්දී අපි සතුට වුණ තැන් විතරයි වටින්නේ. අපි දුක් වුණ තැන් වලට වැඩිය කියලායි ඇය පවසා තිබුණේ. චැනල් එතනම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.